शांति आदि चित्त मनो සඳහන් වෙන
सूत्र देशनावक कुटता मैं का विशेष शील भावना कटयतु करनाय तत् बहुम प्रयोजन मेघ कियन पानुशुदोवक सूत्र नाम पानुशुदोवक मे पशोधन तेरना බුදුරජාණන් වහන්සේ උපමාවක් මුලින්ම දේශනා කරලා ඊළඟට මේ ශාසනයේ බණ භාවනා කරන අය උපමේය වශයෙන් අරගෙනයි මේ දේශනාව කරන්නට යෙදුණේ. මේක මේ කාලය ගත වෙන හින්දා කෙටියෙන් කියා දෙන්න ඕන. දැන් මේ මහා පොළවෙන් ගන්නවා මේ ඛනිජ වර්ග. දැන් යකඩ යකඩ කියන එකක් මේ මහා පොළවෙන් ගන්න. ඒ මහා පොළවේ යකඩ කෑලි අරෝ මේව නැහැ. ඒවට කියන්නේ යපස් කියලා. යපස් අරගෙන නැවත නැවත පිරිසිදු කළාම තමයි මේ යකඩ කියන ලෝහ වර්ගය ලැබෙන්නේ. පළමුවෙන්ම ගන්න යපස් කියන ඒවා. යකඩ මිස පස් වර්ගය. මේ දේශනාව සඳහන් වෙන්නේ ඒ වගේ එකක් තමයි. යකඩ ලබා ගන්න පස්වලට යපස් කියනම රත්තරන් ලබා ගන්න පස්වලට රන්පත් වෙනවා. රන්පත් ගැනයි මේ කතාව. ඒ රන් ආකාර වලින් පළමු කොටම සත්තරන් ලැබෙන්නේ නැහැ කාටවත්. අර යපස් ගන්න වගේ රන්පත් තමයි ආකාර වලින් ගොඩට ගන්න. අරගෙන බුදුරජාණන් වහන්සේ වදාරනවා පංසු ජෝවකයෝ ඒවා සෝදනාය මේක ඔරුවක දාලා හෝදන. ඔරුව කියන්නේ මේ ගඟේ පදින ඔරු නෙමෙයි. එළි ලෑලි වලින් හදනවා අඟල් හයක් අතක් ගැටිය උසට හිටින්න අඩියට දී දාලා ඒවා සම්බන්ධ කරලා වතුර කාන්තුන වෙන්න හදනවා ලොකුවට. ඒ ස්වාමීන් වහන්සේලා යුරුවලට පඳු පුවන්නේ අන්න ඒ වගේ වතියනවා. අපිත් ඒ කාලේ ඔරුවක තමයි පඳු පීන්නේ. ගඟේ පදින ඔරුව නෙවෙයි. මේ පංසු ජෝවකයෝ අර ආතරයෙන් ගන්න රන්පත් මේ ඔරුවට දාලා කලම්බ කලම්බ අත ගගා වතුර දා හෝදනවා. මෙහෙම නැවත නැවත සෝදන කොට ඒකේ අපද්‍රව්‍ය මතු වෙනවා. පළවෙනි වාරයේ මනවාද ගල් කැට ගැබිලි හෝලාලික ගොරෝසු අපද්‍රව්‍ය පළමෙන්ම මතු වෙනවා. ඊළඟට ඒවා අයින් කරලා දානවා. ඒ ගල් කැට කැබෙලි
සේරම පළමෙන්ම අයින් කරලා දානවා. පළවෙනි වාරයට. ඊළඟට රන්පත් ටික නැවතත් අර ඔරුවට දානවා. වතුර දදා කලවම් කර කර කලම්බ කලම්බ හෝදනවා. එහෙම හෝදන කොට ඊළඟට ලැබෙනවා අපද්‍රව්‍ය පුංචි ගල්කට මේ දල වැලි ගොරෝසු වැලි ඒව මතුකට දෙවෙනි වාරයට. ඉතින් ඒවත් අයින් කළා දානවා. පුංචි ගල් කැටයි දල වැලි ඒවා අයින් කරලා දානවා. අයින් කරලා දාලා නැවතත් මේවා ඔරුවට දානවා. ඔරුවේ දාලා හිතන් වතුර දාලා කලම්බ කලම්බ අත මේ අත ගදා යාට මෙහාට කරගට මේක හොඳට හෝදනවා. එහෙම හෝදනකොට ඊළඟට සියුම් වැලි කළු වැලි කියන මෙන්න මේ කොටසක් මේක මතුවෙනවා. ඒවත් අපද්‍රව්‍ය තමයි. සියුම් වැලි කළු වැලි කියන මෙන්න මේ. තුන්වෙනි වාරයක ඒ සියුම් වැලි කළු දැලි කියන ඒවා ඔක්කොම අයින් කරනවා. ඊළඟට ඉතුරු වෙන්නේ රන් වැලි ටික. අද කාලේ නම් ඉතින් මේවට නොවේ තාක්ෂණික උපකරණ අරවා මේවා තියෙනවා. මේ කියන්නේ ආදි කාලේ. ඈත අතීතේ ඔහොම තමයි කරලා තියෙන්නේ. දැන් ඉතින් රන් වැලි ටික ඉතුරු වෙනවා. අර පංශුද්ධාවකය මොකද කරන්නේ? ඒක කබලක දාලා නලයකින් පිඹ පිඹ ඒක හදනවා, පදම් කරනවා. ඒක තියෙන අපද්‍රව්‍ය යන්න ලිපේ තියලා කබලක දාලා හිටන් නලයකින් පිඹ පිඹ ඒ පුංචි අපද්‍රව්‍ය ඉවත් කළා දානවා. තපතනේ හතරවෙනි වාරයට. හතරවෙනි වාරය තමයි මේක කරන්නේ. මෙහෙම මේ රන් වැලි ටික ඉතුරු වුණාට ඒවෙන් ආභරණ ගන්න තරමට බෑ. ඒ ගානට පදම් වෙලා නැහැ. ඊළඟට මේ රන් වැලි ටික යනවා රන් කරුවා ළඟට. රන් කරුවා ළඟට ගියාම ඔහු මේ රන් වැලි කෝවට දාලා උණු කරනවා. නලයකින් පිඹ පිඹ කෝවට දාලා උණු කරනවා. එහෙම ඔන්න කලහම ඒක තියෙන ඉතාම සියුම් අපද්‍රව්‍ය ඉවත් කරනවා. දැන් වන්න පිරිසිදු රත්තරන් ඉතුරු වෙනවා. ඒ පිරිසිදු රත්තරන් වලින් මාළ වලලු ආදී දේවල් ඕන එකක් හදන්නට පුළුවන්. මෙන්න මේක තමයි උපමාව. දැන් මේ රන් වැලි පස්සාකාරයක් පස්වරක් හතරවරක් සුද්ධ පවිත්‍ර කළා. පස්වෙනි වාරයේ තන්දට සුද්ධ පවිත්‍ර කළාම තමයි නියම රන් බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ උපමාවක් වදාළේ. මේ උපමාව අරගෙන මේ ශාසනයේ යෝගාවචරයට සම්බන්ධ කළා
කරුණු පියා දෙන්න තමයි මේ විදියට මේ ආරම්භ කළේ බුදුරජාණන්. ඒ ආරම්භය තමයි මා පළමුවෙන් මේ පුංචි කොටසක් ඉදිරිපත් කළේ. ඒවමේවක භික්කවේ සංති අධිචිත්ත මනයුත්තස්ස භික්කුණෝ ඕලාරිකා උපක්කරේ. මහණෙනි ඒ වගේ අර තියාපු උපමාව වාගේ අධිචිත්තේ යෙදුන භික්ෂුවට යෝගාවචරයාට ඕලාරික ගොරෝසු උපක්කලේස හිටිනවා. මනවද කාය දුච්චරිතං වචී දුච්චරිතං මනෝ දුච්චරිතං. කාය වචී මනෝ කියන මේ දුච්චරිත තමයි ඕලාරික උපක්කලේ. දැන් අර උපමාවක් මතක තියාගන්න ඕන මේකට සම්බන්ධ කරන්න. පළමුවෙන්ම රන්බලි ශෝධන කොට ගොරෝසු උපක්කලේස ආව මොනවද? ගල් කැටකැපි. අන්නේ වගේ තමයි මේ අධිචිත්තේ හේතුන යෝගාවචරයාට අර වගේ ගොරෝසු උපක්කලේස ඇති වෙනවා. මොනවද? කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත. මේ අධිචිත්ත මනයුත්තස්ස කියන මේ පදයෙන් වෙනතන් වල අදහස් කරන්නේ අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා කියන මේ ශික්ෂා තුන. මේ දේශනාවේ අදහස් කරන්නේ ඒකම නෙවෙයි. සමත විපස්සනා කියන දෙක, සමාධි විදර්ශනා දෙක. අන්න ඒ දෙක තමයි මේ අධිචිත්ත යනුවෙන් මෙතන අදහස් කරන්නේ. එතකොට සමාධි විදර්ශනාවේ යෙදුන තනත්තා යෝගාවචරය. මේ භාවනා කරන අයටත් මේක හුඟක් ප්‍රයෝජනයි. තමන්ගේ භාවනා මඟට දැන් අර රන්පත් ශෝධනකට මුලින්ම මතුවුණාන මොනවද? ගල් කටයි කැපලි, කැට කැපලි, ලොකු ලොකු ඒවා අපතම. ඒ වගේ මේ සමාධි විදර්ශනා වඩන යෝගාවචරයාට තියෙන ලොකු ලොකු අපද්‍රව්‍ය තමයි කාය දුස්සරිත, වචී දුස්සරිත, මනෝ දුස්සරිත. මෙන්න මේවා කයින් කරන සර සතුන් මරීම, සරකම, අයිතුකම් සෙවුම, වචනයෙන් කරන බොරු කීම, කේලාම් කීම, පරස වචන කීම, ඉස්වචන කීම, සිතෙන් කරන අභිජ්ජා ව්‍යාපාදය, මිත්‍යා දිට්ඨිය, දහන. ඔය දහය තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කළා. මෙතෙන්දී කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත කියනකොට ඔය දහය තමයි අදහස් කරන්නේ. කමේනං සචේතසෝ භික්ඛු ධම්මජාතිකෝ පජාති. අන්න දක්ෂ යෝගාවචරයා භික්ෂුව මේව ප්‍රහාණය කර විනෝදේති දුරුකන්න පජාති, විනෝදේති ව්‍යන්තී කරෝති, කෙලවර කල්ල දාන අනභාවංගමේති, අභාවයට පත් කර. පළවෙනි කාරණේ උපමාවේ එතකොට මේ කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත කියන දස අකුසලය. මේක තමයි ගොරෝසුම උපක්කලේස මේ සමාධි විදර්ශනා වඩන අය. ඒ නිසා ඒක ප්‍රහාණය කරන්න ඕන.
ඒක ප්‍රහාණය කරන්න කොහොමද? සීලේක පිහිටි සංගිහිපෙන් අතුන් පංච සීලේ අෂ්ටාංග සීලේ දස සීලේ වන සීලේක පිහිටියාම ඔය උපක්කලේස අයින් වෙලා යනවා. ශාසනයේ ස්වාමීන් වහන්සේලා සාමණේරයන් වහන්සේලා සාමණේර දස සීලේ පිහිටිනවා. ඔය උපක්කලේස ඔක්කොම අයින් වෙලා යනවා. උපසම්පන්න භික්ෂුන් වහන්සේලා උපසම්පදා සීලේ පිහිටනවා. අර සේරම උපක්කලේස අයින් වෙලා යනවා. එතකොට කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත. මේවා පළමුවෙන්ම අයින් කරගන්නේ සීලය පිහිටලා. සීල සම්පත්තියෙන් දක්ෂ යෝගාවචරාවේ කාය දුක්චරිත, වචී දුක්චරිත, මනෝ දුක්චරිත කියන මේ ඔක්කොම ප්‍රහාණය කරනවා කියන්නේ සීල සම්පත්තියේ පිහිටීමෙන් ඒවා ඇති වෙන්න. කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත කියන මේ හොඳ පැත්තේ කටයුතු කරනවා. අන්න පළවෙනි එක. අර උපමාවයි මේකයි දෙකම සම්බන්ධ කරලා තේරුම් ගන්නට ඕනේ. රම්පස් සරුවක දාලා සෝදන කොට ගල්කට කැබිලි තියාව අපද්‍රව්‍ය වශයෙන් ඒ වගේ සමාධි විදර්ශනා භාවනා වඩන යෝගාවචරයාට කාය දුක්චරිත, වචී දුක්චරිත, මනෝ දුක්චරිත කියන මේ අපද්‍රව්‍ය උපක්කලේ තියෙනවා. කැටකැබිලිටි අයින් කරන ධර්ම වගේ දක්ෂ යෝගාවචරයා මේ කාය දුක්චරිත, වචී දුක්චරිත, මනෝ දුක්චරිත කියන මේවා ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කරන්න තියෙන ක්‍රමේ තමයි සීල සම්පත්තියේ පිහිටි. පංච සීලයෙන් උත්තරඟක් හරි කරන්න පුළුවන්. අෂ්ටාංග සීලේ, දස සීලය, සාමණේර සීලය, උපසම්පදා සීලය, අන්න සීල සම්පත්තියෙන් අර තුන් දුසිරි ඔක්කම ප්‍රහාණය කළ කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත කියන මේවා වැඩි දියුණු කරගන්න. ඔය පළවෙනි කාරණය. අර උපමාවත් එක්ක සම්බන්ධ කිරීම. ඊළඟට දෙවෙනි වාරයට අර රන්පස් සෝදන කොට කලම්බ කලම්බ අත ගගා ඊළඟට සියුම් උපක්කලේශයකේ අපද්‍රව්‍ය මතු වෙනවා. මොනවද? පුංචි ගල්කට, ගොරෝසු ගල වැලි. ඒවා තමයි දෙවෙනි වාරයේට ලැබෙන අපද්‍රව්‍ය. ඒ වගේ මේ සමාධි විදර්ශනා භාවනා කරන යෝගාවචරයාට මධ්‍යම සහගත උපක්කලේශ ඔන්න මතු වෙනවා. මනමාද කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, බීංසා විතක්ක. ඔන්න මධ්‍යම සහගත උපක්කලේශ. කාම විතර්කය. මේ පංචකාමයන් පිළිබඳව ඇති වෙන කල්පනාව. මේ කියන්නේ සමාධි භාවනා කරන අය. බොහෝ සෙයින් සීලක පිහිටල සමාධි භාවනා කරනකොට පංචකාමයන් බිඳින්න යන්නේ නැහැ. නමුත් පරණේවා හරි මතක් වෙනවා. පරණේවා. ඊළඟට පංචකාමයේ කියනකොට නිතරම පංචකාමය
පරිහරණය කරනවා. ඇයි අපි මේ කාම ලෝකෙක ඉන්නේ? මනුෂ්‍ය ලෝකේ කාම ලෝකයක්. මේක ඉන්නකොට තියෙන ඔක්කොම කාම වස්තු. ඒවා තමයි පරිහරණය කරන්නේ. දැන් ස්ත්‍රී පුරුෂ සම්භෝගය තමයි ප්‍රධානේක ඒකම නෙමේ පංචකාමයේ කියන්නේ. මේ හැමතැනම තියෙනවා. තමන් බොන තේකෝප්පෙත් තියෙන පංචකාමී දන්නවද? බත්ති ගාන ඕවා දන්නේ නැති ඇති. බත්ති ගාන තියෙනවා පංචකාමී. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම මේ පහනේ කියන්නේ බත්ති ගාන තියෙනවා. පංචකාමයි. මේගොල්ලෝ බය වෙයිස්සන්නේ අපිට බත් කන්නක් තියන්නේ නැහැ කියලා. ආ බය වෙන්න දෙන්නේ නැහැ. කිසියම් බය වෙන්න හේතුවක් නැහැ. හැබැයි සිහිනුවල තියෙනවා. සිහිනුවල පිටුව ගන්න නම් බත්ති ගන්න තියෙනවා පංචකාමයි. කොමද රූපකාමයේ තියෙනවා. සමහරු කැමති නේද සුසු බත් වලට. සමහරු රතුපත් වලට කැමති නේද? පාට පාට ආහාරවලට කැමති නේද? අන්න බලන්න රූපකාමයේ. රූපකාමයේ එතන තියෙනවා. ඊළඟට ශබ්දකාමයේ කර කර කාලා අපන්න පබඩම් බොකෙස් වගේ දේවල්. අන්න එතන තියෙනවා ශබ්දකාමයේ. ගන්ධකාමයේ තියෙන ආහාරවල කොමස්සුවන්ට තියෙනවානේ. රසකාමයේ රසයක් ඒවා තියෙනවානේ. පොට්ටම්බකාමේ කියන සමහරු තද ආහාරවලට කැමති සමහරු මුරුදු ආහාරවලට කැමති. තද මුරුදු දෙකම පොට්ටම්බේ තමයි. බලන්නක කෑම පිඟානක තියෙනවානේ පංචකාමය. දැන් බැලුවාම බේරුමක් නෑ තියෙනවන පිළිකෙවි නෑ. ඒ වගේන ආසාව ඇති වුණා නම් ඉතින් පංචකාමය. සිහිනුවණෙන් පරිහරණය කළා නම් පංචකාමයක් එන්නේ නැහැ. ඉතින් ඒක තමයි කාම විතරකේ කියන්නේ. ඒකත් එක්ක තමයි ඉතින් බොහෝ දේවල් තියෙනවානේ පොඩි දෙයක් ගැන කිලි කෑම පිඟානක. මෙතන පංචකාමයේ තියෙනවා කියලා. ඒකෝත්පත් කියලා. බැලුවම ජීවත් වෙන්න හැටියන්නේ නැහැ නේද? පුළුවන්. හැබැයි සිහිනුවණ පිටව ගන්නවා. තියෙනවන පේටවා ගන්නවන්න ඉතින් මොනව ගත්තම් මේ ලෝකෙ පංචකාම තමයි. කොහේදිය දැඳුමක් ගත්තත් වාහනයක් ගත්තත් දෙයක්දුරක් ගත්ත මොනව ගත්තත් එතන තියෙන්න්න පංචකාම. ඒ කාම ලෝකෙන් ඔබ තේරුම් ගන්න එක කාම ලෝකෙන් මේ ඉන්න තේරම තියෙනවා කාම වස්තු. ඒ අතුර කෝස්තෙත් තියෙනවා බස්තිගාමෙත් තියෙනවා ඇඳමෙත් තියෙනවා ගෙදරක් තියෙනවා හැමතැනම තියෙන පංචකාම. ඉතින් අන්න ඒව ගැන තියෙන කල්පනාව ආශාව තමයි කාම විතරේ. ඔන්න මධ්‍යම සාගත උපස්කලේ. සමාධි දර්ශනාව වඩන තැනත්ත. ඊළඟට ව්‍යාපාද විතරේ. ඔය භාවනා ගැන දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ ව්‍යාපාද කියන නම තමයි හැමතැනම දේශනා. මේක ගැන අපි හිතන්න නැයි මෙහෙමම දේශනා කරේ කියන. ඉතින් මේ සමාධියට අපට අහන්න ලැබෙන අනුන් නසන්න විනාශ කරන්න කියන අදහස කියලා. එහෙම දෙයක් නම් ඔතනින් එන්නේ නැහැ. භාවනා යෝගීන් සඳහා නිතරම දේශනා කරලා තියෙන්නේ ව්‍යාපාද කියන නාමය. ව්‍යාපාද කියන්නේ හිත නරක් වෙන එක. නුරුස්නා ගතිය. නොයෙසෙල මත් ගතිය භාවනා කරනයි. ඕ ඇති වෙනවනේ. භාවනා කරන කවුරුත් එක්ක බහින් බස් වෙන්න ගහ බැන ගන්න යනවද නැහැ. අර භාවනා කරනකොට ඔන්න මధుරව විදිනවා නම් හොඳට භාවනා කරනකොට අන්න ඇතිනවා ව්‍යාපාදේ.
හොඳට භාවනා කරනකොට කවුරු හරි ශබ්ද බද්ධ කරනවා නම් ඇති වෙන්නේ නැද්ද? නොයේ සිල්වත් ගතිය ඇති වෙනවා. ඊළඟට තමන්ටම භාවනා මේක කරගෙන යනවා. අය කො මේක හරියට කෙරෙන්නේ නැහැ කියලා තමන්ම හිතනවා. මෙතනත් නුරුස්සා ගන්න. ඔන්න ව්‍යාපාදේ ඇති නැතු මිනිස්සුන්ට ගන්න බලන්නේ වට යන්නේ නැහැ භාවනා යෝ. ඕවා ගැන තමයි බුදුහාඳුරෝ ව්‍යාපාද කියන නමින් වදාළේ. හැබැයි ඒක මේ සාමාන්‍ය ජනයා ඕකෙන් නවතින්න නැතුව වචනයට කයට පැතිරිලා ගියොත් එහෙම තමයි අර අසභ්‍ය වචන කියලා ගඳ මුගුරු අවිවා උදාලගෙන බයෙන් බස් වෙලා කලකෝලහ වෙලා මා දියුණුවට යන්නේ. භාවනා යෝගීන් තේම යන්නේ. ඔන්න ව්‍යාපාද විතර කියලා. දෙවෙනි උපස්තුලිය. තුන්වෙනි එක විහිංසා විතරයි. විහිංසාව. මදුරිය කන්දේ වහලා කනකොට යකෝ මු කනවන කියලා ගහලා පන්නන්න ගියා මොකද වෙන්නේ? අන්න විහිංසා විතරක එතනම තියෙනවා. විහිංසා කියන්නේ සතුන්ට ගල් කැත කැපිලිසි වලින් ගඳ මුගුරු වලින් අතින් පහින් ඉරියව කරන එක. විහිංසා කියන්නේ ඕක තමයි මේ මධ්‍යම සහගත උපක්කලේශ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. අර රන්පත්වල පුංචි ගල් කටයි දල වැලි ඉතුරු වෙනවා. නුගාල්තරයට එනවා මොනවද? කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියලා තුනක් වෙනවා. ඊළඟතර රන්පත් ඒක සම්බන්ධ කරගන්න ඕනේ විතරෝ. මෙතකොටයි මේක තේරෙන්නේ. රන්පත්වල සියුම් වැලි, කළු වැලි කියලා පොඩි පුංචි උපක්කලේශ අපදව්වේ ඉතුරු වුණා. ඒ වගේ මේ භාවනා යෝගියාට එනවා සියුම් උපක්කලේශ මොනවද? ඥාති විතර්ක, ජනපද විතර්ක, අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතර්ක. ඒකත් විතර්ක ක්‍රමයක් තමයි. ඥාති විතර්ක. ඥායං ගැන හිතනවා අපේ ඥායව මේ මේ විදි වත්පොහොසත් කම්මැති අය ගමේ ප්‍රභු අය උසස් අය ඔය විදිහට හෝ හිතනවා. ඒක තමයි ඥාතීන් ගැන හිතන ඥාති විතර්ක. ඥාතීන් ගැන හිතන හිති විදි තමයි. ජනපද විතර්ක. නොයෙක් ගම් නියම් ගම්වල ඒවා මෙහෙම සත්‍රීකයි, මේ විදියයි, මෙහෙමයි කියලා ඒව ගැන කල්පනා කරන එක. ජනපද විතර්ක කියලා. අනවඤ්ඤස්ති පටසංයුත්තෝ විතක්කෝ. කවුරුවත් මට නිග්‍රහ නොකරේවා, දොස් නොකියාවා, මගේ වරදක් නොකියාවා කියලා ඇති වෙන කල්පනාව තමයි අනවඤ්ඤස්ති පටිසංයුත්ත විතර්කය කියලා. අන්නය සියුම් විතර්ක ඇති වෙනවා. අර රන් වැල් පස්වල සියුම් මේ වැලි කළු දැලු තිබුණා වගේ වයවත් කරන්න ඕනේ. ඒ වගේ මේ සියුම් සහගත උපක්කලේශ යෝගාවචරය ඉවත් කරන්න තුන තුන්වෙනි වාරය. මේ උපමාවයි උපමේයයි බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ගලපල දේශනා කරලා තියෙනවා. මේ ශ්‍රවණය කරන අය හොඳට තේරුම් ගන්න. දැන් යෝගාවචරය තුන් වාරයක් සුද්ධ පවිත්‍ර කළා. නර රන්පත්තික තුන් වාරයක් සුද්ධ පවිත්‍ර කරන්නවා. ඊළඟට රන් වැලි ටික පමණක් ඉතුරු වෙනවා. ඒකනේ අර කබලක දාලා නලයෙන් පිඹ පිඹ සුද්ධ කරන්නේ. ඊළඟට භාවනා යෝගියාට ඇති වෙනවා ධම්ම විතක්ක මේව අවසිත. ධර්ම විතර්ක ඉතුරු වෙනවා. මොනවද ධර්ම විතර්ක කියන්නේ? දන්නවද? ධර්ම විතර්ක.
ධර්ම විතර්ක කියන්නේ මේ භාවනා පිළිබඳව කටයුතු. තාවෙදියකින් කියනවා නම් ධර්ම විතර්ක කියන්නේ මේ විදර්ශනා උපක්ඛලේස අහලා තියෙනවද? උපක්ඛලේස කියලා. අහලා නැද්ද? මතක නැද්ද? ඔව්. උපක්ඛලේස කීයක් තියෙනවද? 10ක් තියෙනවා. අන්න රන් වැලි ටික ඉතුරු වුණා වාගේ මේ ධර්ම විතරක ඉතුරු වෙනවා. කොයි දෙවියද ඇති වෙන්නේ? මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන සමයේ තමයි. ඒක සි තමයි උපස්කලේස පහළ වෙන්නේ. එතකන් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියලා හතරක් වැඩ කරනවා. ඒකල්ල අවසන් වුණාම පස්වෙනුම මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී තමයි ඔය ධර්ම විතක්ක කියන උපක්ඛලේස පහළ වෙනවා. පාලෝකෝ පීති පස්සද්දී අධිමක්කෝ ච පග්ගව සුඛං ඥානං උපත්තාන උපෙක්ඛාච නිකාන්ති. පාලෝකේ ප්‍රීතිය පස්සද්දී සද්ධාව වීරිය සැපය නුවණ සිහිය උපේක්ෂාව නිකාන්තිය කියන 10. ඌව තමයි මේ විදර්ශන උපක්ඛලේස කියන්නේ. ඒ 10 විස්තර කළ දෙනවා නම් ඉතින් වෙනම දේශනයක් කරන්න බෑ. ඕවා තමයි ධර්ම විතක්ක. විදර්ශනා උපක්ඛලේ. ඉතින් ඕවා පහළ වුණාම හොඳට නිවම මඟ යනකොට ඕවා පහළ වෙනවා. හැබැයි ඔව ආර්ය ශ්‍රාවකයන්ට ඔන්න පහළ වෙන්නේ නැහැ. මොකද ආර්ය ශ්‍රාවකයෝව පව කරගෙන ගිහිල්ලයි. ඊළඟට දුප්පටිපන්නස්ස කියලා තියෙන වැරදි හැටියට පිළිපති. වැරදි මාර්ගයි. යන එකත් ඔව පහළ වෙන්නේ නැහැ. ඊළඟට කුසීතස්ස කම්මැලියන්ට ඒ අයටත් ඔව පහළ වෙන්නේ. නිත්‍යස්ත කම්මස්ථානස් තමන්ගේ භාවනා කර්මස්ථානේ අත්තර දාලා ඔය නිකන් අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා. ඒ අයට පහළ වෙන්නේ. ඒ කාටවත් පහළ වෙන්නේ නැහැ. එහෙනම් කාටද මේවා පහළ වෙන්නේ? දිවාරා දෙකේ වේසමාන්ති වෙලා සීනෝන පිහිටවගෙන ආදරයෙන් ගෞරවයෙන් නියම භාවනා මාර්ගයේ යන අයට තමයි මේව පහළ වෙන්නේ. අර විදර්ශනා උපක්‍රම. ඒව තමයි මේ ධර්ම විතක්ක යනුවෙන් මෙතන සඳහන් වෙන්නේ. ධර්ම විතක්ක. ඒව පහළ වුණාම මම දැන් ධ්‍යාන මාර්ගඵල ලබලා කියලා හිතන් අධිමානිය ඇති වෙනවා. අන්න වැරදි හැටියට කල්පනා කරනවා. මම දැන් ධ්‍යාන ලබලා මාර්ගඵල ලබලා කියලා. ඇයි අත වෙනවානේ ආලෝක පහළ වෙනවා. භාවනා කරනකොට ලස්සන ආලෝක වෙනවා. එතකොට ප්‍රීතියක් තියෙනවා. ශරීරය බොහොම සැහැල්ලුයි, සංසිඳිලයි. අද්දාවත්ත තියෙනවා, වීර්යයත් තියෙනවා. ශරීරයේ තොන්ට සැපයක් තියෙනවා, නුවණක් තියෙනවා, සිහියක් පිහිටනවා, උපේක්ෂාවක් පිහිටනවා. ඒකම නිකාන්ති කියන භාවනා කර ඇලීමක් ඇති වෙනවා. ඔය 10ම එකතු වෙලා වගේ තමයි එන්නේ. ආවහම ඒ භාවනා කරන තනත්තා මේ නිරාමිස සුවයෙන් සැපයෙන් කුල්මත් වෙනවා.
ඉන්නේ කොහෙද කරන්නේ මොකද්ද කියලා සමාධිත කල්පනාවක් මේකට මේ වශී වෙලා මං දැන් ධ්‍යාන ලැබලා මාර්ග ඵල ලැබලා කියලා ඔන්න ඒ පැත්තට හැරෙනවා අත්තනෝ මූල කම්මස්ථානං විසද්දස්සා ඔබාගමේව අස්සාදෙන්තෝනි පීදති කියලා කියන්නේ තමන් කරන භාවනා කර්මස්ථානේ අස්තර දාලා හිතං මේ ආලෝකාදි දේවල් රස විඳිමින් ආස්වාද කරමින් ඔන්න වාඩි වෙලා ඉන්නවා ඒකයි උපක්ඛලේප කියලා කියන්නේ ඉතින් මොකෙන්ද යන්න තව දුරට භාවනා කරන්න ඕන කොහොම වුණත් ඒවා දැනගෙන තියෙන්නේ කොහොමදයි උපක්ඛලේප අර ධර්ම විතක්ක කිව්වේ වුණා තමයි. මේ උපක්ඛලේක. දස උපක්ඛලේක කියලා. හොයනසින් භාවනා කරන අයට ඇති වෙන දේවල් තමයි ඒවා සිහි බුද්ධියෙන් යුක්තව සේරම් මරගෙන කටයුතු කරන්නට ඕන. සමාධි විදර්ශනා වඩන යෝගාවචරයට ඇති වෙනවා කල්පනාවක් මේ ආලෝකාදී ධ්‍යාන මාර්ග ඵල වෙන්න බෑ මම රැවටිලා තමයි එහෙම වෙන්න බෑ මම තවදුරටත් මේ භාවනා කටයුත්ත දිගටම කරගෙන යන්නට ඕන ඔන්න ඔහොම කල්පනා වෙනවා දවස් දෙකක් තුනක් කට ගිහිල්ලා එහෙමනම් ගුරුවරයා ළඟට හෝ යනවා බිහිල්ල මෙන්න මේ විදියාය කියලා අහනවා ඇව්වහම ගුරුවරයා විසින් කියලා දෙනවා අන්න එතකොට තමයි අර නොමඟින් මෙදිලා මඟට වැටෙන මග්ගා මග්ග කියන්නේ මග්ග නොමඟ දැනගන්නා අවස්ථාව. අර නොමඟට වැටීම තමයි මේ ධර්ම විතක්ක යනුවෙන් මෙතන විස්තර කරන්නේ. ධර්ම විතක්ක. ඒවා ඉතින් ආවට කමන්නේ කිම් භාවනා කරන හොඳට පිළිමෝන පිළිටවාගෙන අටේතු කරන අයට තමයි වෙන්නේ අවත කමන්න ඒවට රැවටෙන් නැතුව තමන්ගේ නියම මගට වැටෙන්නක ඒකයි කරන්න තියෙන්නේ ඊළඟට දැන් මේ අර උපමාවේ හැටියට සියුම් වැලි කබලක දාලා නලයකින් පිඹ පිඹ සුද්ධ කරන්න වගේ තමයි ඒ වැලි ඉතුරු වුණා වගේ තමයි මේ ධර්ම විතක්ක කියන ඒවා මේ යෝගාවචරයට ඉතුරු වෙන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළනා හෝති සෝ භික්කවේ සමෝයං චිත්තං අජ්ජත්තමේව සංචිත්තති නිපීඩති සමාධි ඒකෝදියෝති සමාධියති බුදුරජාණන් වහන්සේ වදාරනවා මානෙ යම් අවස්ථාවක් වෙනවා අර ධර්ම විතක්ක පියාපු නොයෙක් කතේ හැරිච්ච හිත අජ්ජත්තමේව සංචිත්තති තමන්ගේ භාවනා අරමුණ වල මන පිහිටා හිටිනවා එකඟ වෙනවා සමාධිමත් වෙනවා
මද උපමාවේ ඇටියට අර රන්මැලිතික රන්කරුව ළඟට ගිහිල්ලා කෝවත දාලා උණු කොල්ල හොඳට සුද්ධ පවිත්‍ර කරගන්න නියම රත්තරන් ලැබෙනවා. අන්නේ වගේ තමයි මෙතන වදාළි හෝතිකෝ භික්කවේ සමෝ යං තිත්තං අජ්ජත්තමේව සංචිත්තති සංනිසීතති ඒකෝ දිවෝති සමාධියති කියලා. තමන්ගේ භාවනා අරමුණ වල මොන්න හිත පිහිටන්න පටන් ගන්නවා සමාධිමත් වෙනවා. හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. මකද්ද ඉදිරියට කියවෙනවා මේ පරචිත්ත විජානන ඥානෙ දිබ්බ චක්කු ඥානෙ දිබ්බ සෝත ඥාන වගේ දේවලුත් අවසානයේදී ආශ්‍රවක්ෂය කර ඥානෙ කියන එකක් ඔක්කොම විස්තර වෙනවා. එතකොට දැන් මේ විදර්ශනා උපක්ලේශයන්ගේ මිදිලා නියම මඟට පැමිණිච්ච අවස්ථාව. මගට පැමණුණාම දැන් මේ පරපිත්ත විජානන ඥානය අනුන්ගේ හිත් දැනගන්න දිබ්බ චක්කු දිබ්බ සෝත දුරසීනයා පවා සියම් හඳ අහන්න ඈත තියෙනවා පවා දර්ශනය කරගන්න ඕ ඇති කර ගන්නට නිකම් බෑ. ධ්‍යාන හතර මොන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ඔය හතර මොන කරනවා. ඒ හතරවෙනි ධ්‍යානේ ඉඳලා තමයි ඔය කියන වට කියන්නේ අභිඥා කියලා. ඒ උපදවා ගන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ඒක විස්තර කරලා නැහැ නම් නැති වුණාට අපි ඒක අතුලත් කර ගන්න ඕනේ. මන්න එක ගැළපෙන්න විදර්ශනාව ගැන තමයි මෙතන දේශනා කරලා තියෙන. සිත එකඟ වෙනවා සමාධිමත් වෙනවා කියලා නම් වදාරලා තියෙනවා. කොහොම වුණත් ධ්‍යාන ගැන කියලා නැහැ. ඒ වගේ තැන්වල ධර්මානුකූලව අපි ඒවා අතින් හෙලාගෙන හෝ එක සම්බන්ධ කරගන්න නම් ගලපන්න බැරි වෙනවා. විදර්ශනානුවණෙන් බෑනේ ඔය අභිඥා උපදවන්නේ. ඒවට සතරවෙනි ධ්‍යානය ඕන. සතරවෙනි ධ්‍යානයකට ධ්‍යානයට යනකම් හිත හොඳට එකඟ වෙනවා කියන එක තමයි මෙතනින් තේරුම් ගන්න තියෙන්නේ. පරචිත්ත විජානන ඥානය අනුන්ගේ හිත් දැනගන්නාන දැන් මර හොඳ රත්තරන් වලින් නොය කාබරණ හදනවා වලඩු හදනවා මාල හදනවා කණේ දාන ඒවා නානා ප්‍රකාර ආභරණ හදනවා. ඒ වගේ මේ යෝගාවචරය අර ධර්ම විතර්ක පමණක් ඉතුරු වුණාම ඒකත් සුද්ධ පවිත්‍ර කරගන්න. අර රන් කරුවා කෝවට දාලා රත්තරන් උණු කළා සියුම් උපක්කලේස පවා අයින් කළා මේ ආභරණ හදන මට්ටමට ගත්තා වගේ මේ යෝගාවචරයාගේ හිතත් ඒ මට්ටමට එනවා. කෝචිසෝ භික්කවේ සමයෝ සංචිත්තං අජ්ජත්තමේව සංචිත්තති සංනිසීතති ඒකෝ දිවති සමාධියති කියලා වදාළ ඔය ටික තමයි. හොඳට විත සම්පත් එතකොට මෙතන සමාධි භාවනාවක් ගන්නවා. සමාධි භාවනාවෙන් තමයි ඔය අභිඥා කියන පරචිත්ත විජානන ඥානය දිබ්බ චක්කු ඥාන දිබ්බ සෝත ඥාන
ඥානය පූර්වේ නිවාසාන ස්මෘතියන ඔක්කොම කරන්න මේ හතරවෙනි ධ්‍යානයේ එකක් සෙන්ට සම්බන්ධ කරගන්න. කොටාක රන්කල්වා පිරිසිදු රත්තරන් වලින් නොයෙක් ආභරණ හදන්නවා. යෝගාවචර ඉතා පවිත්‍රව පවස්වා ගන්නා මේ සමාධි හිතෙන් නොයෙක් ගුණ ලබනවා. ඔය කියාපු පරචිත්ත විජානන ඥාන, දිබ්බ චක්කු ඥාන, දිබ්බ දෝත ඥාන, ඉද්දිවිද ඥාන, පූර්ව නිවාසාන ස්මෘති ඔක්කොම ලබනවා කියලා. ඒ ඔක්කොම ලෞකික ඒව. ලෝකෝත්තර එක නම් ආශ්‍රවක් සේකර ඥානී තමයි. ආශ්‍රවයන් සේකරන නුවන. මොකද ආශ්‍රවක් සේකර ඥානී කියන්නේ රහත් මාර්ග ඥානය. ඔකට කියනවා කර්මක්ෂය කර ඥානි කියලා. නම් දෙකක් තියෙනවා. ආශ්‍රව කියලා තියෙන සාමාන්‍යයෙන් හතරක්. සාමාන්‍යයෙන් හතරක් තියෙනවානේ. ඉතින් ඔය හතර සමාන තැන්වල තුන, සමාන තැන්වල පහ, හයක් කොහොමත් තියෙනවා. හතර ගැන බලමු. මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව. හතරක් තියෙනවා. ඉතින් ඔය ආශ්‍රයන් ක්ෂය කිරීම තමයි ආශ්‍රක්ෂය කර ඥාන කියන රහත් මාර්ගය. ඊට ඉස්සෙල්ලා වශයෙන් වෙන්නත් තව තියෙනවාන සෝවාන්, සකෘදාගාමි, අනාගාමි කියලා තුනක්. ඒවැදී ආශ්‍රවංශ වෙන්න නැද්ද? වෙනවනේ. දැන් සෝවාන් වීමේ දිස වෙන්නේ මොකද්ද? මොන ආශ්‍රවේද? දිත්තාශ්‍රවේ කියලා. රෝවාණී නැති දිස්ථාශ්‍රවයේ ප්‍රහීන විලායන්න. සකෘදාගාමී නැති කාමාශ්‍රවයේ තුනී වෙනවා. ඊළඟට අනාගාමි වීමේදී කාමාශ්‍රමය සම්පූර්ණයෙන්ම ප්‍රහීන විලායන්න. දෙකක් ප්‍රහීන වෙනවා කලින්. ඊළඟට ඉතුරු වෙන්නේ භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන දෙක තමයි. ඒ දෙකයි රහත් මඟින් ප්‍රහාණය කරන්නේ. ඉතින් අර කලින් කරන ප්‍රහාණය ගැන නොසලකා රහත් මාර්ග ඥානයටම කියනවා ආශ්‍රක්ෂය කර ඥානය කියලා. කලින් ප්‍රහාණය කරනවා ඒක ගානකට ගන්න මෙතෙන්. ආත්මාර්ග ඥානේතම කියන ආශ්‍රක්ෂය කර ඥානෙ. කර්මක්ෂය කර ඥානෙ කියලා එහෙමත් කියනවා. සියලු කුසල කුසලයන් ක්ෂය වෙනවා, අවසන් වෙනවා. ආත්මාර්ගය. කර්මක්ෂය කර ඥානෙ කියන්නේ ඒකයි. දැන් අර උපමාවේ ඇතියට දැන් රන් කරුව ළඟට යනවනේ අවසානයේ රත්තරන් වෙලි ටික. ගියාම එයා හොඳට උණු කරලා පදම් කරලා ගන්නවා. එතකොට ඕනම ආභරණයක් අදන්න පුළුවන්. ඒ වගේ අර ධර්ම විතක්ක ඇති වුණාම උපක්කලේස ඒවා තේරුම් අරගෙන පහ කරගෙන ගිහිල්ලා හිත හොඳට සමාධිමත් කරගන්නවා මේ යෝගාවචරය. එතකොට ඕන දෙයක් කරන්න පුළුවන්. ඔය අභිඥා ඕන දෙයක් උපදවන්නට පුළුවන්. අන්තිමට ආශ්‍රයන් ක්ෂය කරන්නත් පුළුවන්.
අන්න ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ මේ උපමාව උපමේය සම්බන්ධ කරන දේශනාව. අන්තිමේක තමයි ආශ්‍රවක්ෂේකර ඥානය එහෙම නැත්නම් කර්මක්ෂේකර ඥානය කියනවා. රහත් භවතෙක්ම මේ උපමාවක් කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව පැවැත්ව මේක තම බොහෝ තියෙනවා විස්තර කරන්න. රට කාලෙ ගන්න බැරි හින්දා අපි සැකෙවින් සාරාංශය වගේ තමයි මේ සූත්‍රයේ කියාගෙන්නට යොදන. මේකට කියන්නේ පංසු ද්‍රෝවක සූත්‍රය. අවවා ඥානාන්තරට යන්නවන පළවෙනි උපදව ගන්නවන ඒක හොඳට ප්‍රගුණ කළා දෙවෙනි එකට යනවා. දෙවෙනි එක ප්‍රගුණ කළා තුන්වෙනි එකට යනවා. තුන්වෙනි එක ප්‍රගුණ කළා හතරවෙනි එකට යනවා. එහෙම යනවා ඉතින්. ඒක ධර්මතාවකෙම යනවා. හතරටම ගිහිල්ලා තමයි ඉතින් තමන් කැමති දෙයක් ඕන දෙයක් උපදව ගන්න ශක්තිය ලබා ගන්න. දැන් ඉතින් කාලෙ ගෙවිලා ගියා. මේක අදී කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ භාවනා යෝගීන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වන භාවනා සම්බන්ධ කරලා කනන ලද දේශනයක් තමයි අද මේ මාතෘකාවට අරගෙන කරුණ කියලා දෙන්නේ. ඉතින් ඒ අනුව කල්පනා කරලා තවදුරටත් තමන්ගේ සීල භාවනාදී ගුණ ධර්මයන් වැඩි දියුණු කරගන්නට හැම දෙනාම මාන්සි ගන්නට ඕන.